ක්‍රිකට් නීති භාරකරුවා ලෙස කටයුතු කරන මාලිබෝන් ක්‍රිකට් සමාජය නැතිනම් MCC ලෝක ක්‍රිකට් කමිටුවේ නැතනම් MCC ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා වාද කර තිබෙනවා. ඒ මෙතෙක් එම ධූරයේ කටයුතු කළ එංගලන්ත හිටපු ක්‍රිකට් නායකයෙකු වන මයික් ගැටින් වෙනුවටයි. ඉතින් මයික් මෙම ධූරයේ වසර 6ක කාලයක් කටයුතු කරලා තිබෙනවා. 2019 2021 කාලයේදී කුමාර් සංගක්කාර මාලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළා. සෞරව් ගංගුලි, හේදර් නයිට්, ජස්ටින් ලැංග, ඔයින් මෝගන්, ග්‍රෑන් ස්මිත් වැනි හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ද ලෝක ක්‍රිකට් කමිටුව නියෝජනය කරනවා. ඉතින් මේ අතර මාලිබෝන් ක්‍රිකට් සමාජයේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ විස්තර විචාරකයෙකු හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මාක් නිකලස් මේ වන විට වැඩභාර අරගෙන තියෙනවා. ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා වසරක කාලයක් ඔහු එම ධූරයේ කටයුතු කිරීමට නියමිතයි. මීට කලින් එම සමාජයේ සභාපතිවරයා ලෙස ෆ්‍රයි කටයුතු කළා. පසුගිය මැයි මාසයේ පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී නව සභාපතිවරයා ලෙස මාක් නිකොලස් තේරීපත් කළා. ඉතින් මේ වන විට මෙම ලෝක ක්‍රිකට් කමිටුව විසින් වසරකට දෙවතාවක් මුණ ගැසිලා ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු වූ වෙනස්කම් නැත්නම් ඇති වී තිබෙන තත්ත්වයන් ඒ වගේ දේවල් සාකච්ඡා කරලා තමයි තීන්දුව තීරණ ICC යෝජනා කරනවා කළ යුත්තේ නොකළ යුත්තේ කුමක්ද යන්න ඉන් අනතුරුව තමයි ICC විසින් එම යෝජනා සලකලා බලලා ක්‍රියාත්මක කරනවා නම් ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඉන්දියාවේ හිටපු ක්‍රීඩකයනුත් පසු කරමින් එංගලන්තයේ හිටපු ක්‍රීඩකයනුත් පසු කරමින් සුදු ජාතිකයෙක් නොවන ප්‍රවීණ ක්‍රීඩකයෙක් මෙම ධූරයේ සභාපතිවරයා ලෙස පත්වෙලා තියෙන කියලා තමයි වාර්තා සඳහන් කරන්නේ. ඉතින් ශ්‍රී ලංකාවට සෑහෙන ලොකු ගෞරවයක් ක්‍රිකට් අංශයෙන් ලැබිලා තියෙනවා මේ තනතුරත් එක්ක කුමාර් සංගක්කාරගේ. ඉතින් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලංකාවෙන් ඉහළටම ගිය ගෞරවනීය නාමයක් විදිහට කුමාර් සංගක්කාර හඳුන්වන්නටත් පුළුවන්. ඉතින් අපේ ක්‍රිකට් ක්‍රීඩාව 96-2015 දක්වා තිබූ තැන මෙයින් තවත් තහවුරු වෙනවා වගේම පෙන්නුම් කරනවා කියන එක තමයි කියන්නට තියෙන්නේ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.